ආයිබෝන් බ්ලැක්මෝන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකෙන් අද අපි ඉදිරිපත් කරන්න යන්නේ දෝෂ සහිත කැමරා ඩ්‍රයි කැබිනට් එකට අලුත් වැඩියා කරන අන්දම ගැන සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පයේ නැත්තම් ෆොටෝග්‍රැෆි කරන හැම දෙනෙක්ටම මේ වගේ ඩ්‍රයි කැබිනට් එකට ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක් තමන්ගේ වටිනා කැමරා උපකරණ පුෂ් කැමෙන් එහෙම නැත්තම් පන්රස්ව හැදීමෙන් වලක්වා ගැනීමට තමයි මේ වගේ ඩ්‍රයි කැබිනට් එකට නැත්තම් ජල වාෂ්ප වලින් තොර බොත්සෙටට අපි උපකරණ තැන්පත් කරන්න අවශ්‍ය වෙන්නේ මම අද මේ පෙන්වන ඩ්‍රයි කැබිනට් එක අයි ටැබි වර්ගයේ 20 ලීටර් ප්‍රමාණයේ ඩ්‍රයි කැබිනට් එකක් මේ කැබිනට් එක ඇතුලේ තියෙන ආර්ද්‍රතාවය එහෙම නැත්තම් හියුමිඩිටි එක මනින්න මීටරයකටත් ඇතුළත සවිතරලා තියෙන්නේ ඔබට පෙනී යන විදිහට මේ මාපකයේ නෝමල් යනුවෙන් හඳුන්වලා තිබෙන රේන්ජ් එකේ නැත්තම් සීමාව ඇතුළත තමා වාතයේ ජල වාෂ්ප නැති බව හඳවන සීමාව. ඒත් මේ කැබිනට් එකේ නම් ජල වාෂ්ප උරා ගන්න උපකරණයේ දෝෂයක් නිසා අපිට පෙනී යනවා මේ මීටරේ කියවීම හියුමිඩිටි කියන සීමාවට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ උපකරණයේ දෝෂය නිවැරදි කරන්නේ නැතිව අපේ කැමරාවේ කැබිනට් එකේ තැම්පත් කර තිබීමෙන් කැමරාව වලට හානි සිදුවීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ අලුත් වැඩයට ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි අපි අලුත් වැඩියාවට කලින් ඉතා සුළු වේලාවක් අරගෙන මේ ඩ්‍රයි කැබිනට් එක වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න. සමහරට දන්නේ නැති අයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. කැමරා ඩ්‍රයි කැබිනට් එක සාමාන්‍යයෙන් සීල් බොක්ස් එකක් වගේ උපකරණයක්. මෙම බොක්ස් එකේ ඉදිරිපස කොටස විදුරු වලින් සටහස් කරලා තියෙන්නේ ඇතුළත තියෙන කැමරා ආදිය පිටතට පෙනීම සඳහා. ඒ වගේම ඇතුළත හියුමිඩිටි එක මනින උපකරණයක් සවිතරලා තියෙන නිසා අපිට මෙම ඩ්‍රයි බොක්ස් එකේ නිවැරදි ක්‍රියාකාරීත්වය එකවරම හඳුනා ගන්න උනත් පුළුවන්. ඉතා සරලවම පැහැදිලි කරනවා නම් අපේ ඩ්‍රයි කැබිනට් එක ඇතුලේ ජල වාෂ්ප උරා ගන්න උපකරණයක් සවිතරලා තියෙනවා. ඒක වැඩ කරන්නේ පෙල්ටියර් කියන තාක්ෂණයේ ඔස්සේ. ඒක අපි පෙල්ටියර් මොඩියුල් කියලා හඳුන්වනවා. මෙම උපකරණයේ එක කොටසක් බොක්ස් එක පිටතින් සහ අනිත් කොටස බොක්ස් එක ඇතුළත පිහිටන ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. මෙහිදී භාවිතා වෙන පෙල්ටියර් එකට අවශ්‍ය විදුලි බලය සැපයුමක් ලබා දීම මගින් කැබිනට් එක ඇතුලේ තියෙන ජල වාෂ්ප මේ උපකරණය මගින් උරාගෙන ඇතුළත සවිතරලා තියෙන ස්පොන්ජ් එකේ ඇති කොටසට තැම්පත් වෙනවා. පසුව මේ ස්පොන්ජ් එකේ තියෙන ජල වාෂ්ප කැබිනට් එකේ පිටිපස තියෙන හීට් සින්ක් එක හරහා සාමාන්‍ය වාතයට මුදා හරිනවා. ඒ ආකාරයෙන් තමයි අපි මේ ඩ්‍රයි කැබිනට් එකේ ඇතුළත ජල වාෂ්පයෙන් තොර ප්‍රදේශයක් හැටියට නිර්මාණය කරගන්නේ. හොඳයි අපි දැන් මුලින්ම පෙන්වලා දුන්න ආකාරයට මේ ඩ්‍රයි කැබිනට් එකේ නම් ඒ පෙල්ටිය උපකරණය වැඩ කරන්නේ නැහැ කියලා අපිට පෙනී යනවා. මොකද මේකේ ඇතුළත ජල වාෂ්ප තියෙනවා කියලා අපිට මේ හියුමිඩිටි කියන සීමාවේ මේ මීටරය රඳා පැවතීමෙන් ඔප්පු වෙනවා. ඒ වගේම බාහිරව මෙම උපකරණය වැඩ කරනවා නම් මේ උපකරණයේ තියෙන කුඩා රතුපාට LED ලයිට් එකට දැල්වෙන්න අවශ්‍යයි. මූලික පරීක්ෂාවේදී අපිට පෙනී යනවා මේ LED බල්බ් එක දැල්වෙන්නේ නැති බව. පෙල්ටිය උපකරණයේ යම්කිසි දෝෂයක් තියෙන බව අපිට පෙනී යන නිසා අපි මුලින්ම මේ උපකරණය මේ ඩ්‍රයි කැබිනට් එකෙන් මේ විදිහට ඉවත් කරනවා. මේ ජල වාෂ්ප උරා ගන්න උපකරණය අපේ කැබිනට් එකේ සටහස් කරලා තියෙන හතරක් සිදුරක් හරහා මේ විදිහට කුඩා යන හතරකින් සවිතරලා තියෙනවා. අපි මේ යන හතර ඉවත් කරලා මේ උපකරණය මේ කැබිනට් එකෙන් දැන් මේ විදිහට අයින් කරගමු. දැන් නැවත අපි අවශ්‍ය විදුලි බලය මේ උපකරණයට ලබා දීලා පරීක්ෂා කළත් අපිට පෙනී යනවා මේ ඉන්ඩිකේටර් බල්බ් එක තවමත් දැල්වීමක් වෙන්නේ නැහැ. මේ ආකාරයේ උපකරණවල බොහෝ විට දෝෂ සහගතව යන්නේ මේ පෙල්ටියයට අවශ්‍ය විදුලි බලය ලබා දෙන පරිපථය. බොහෝ පෙල්ටිය උපකරණ සාමාන්‍යයෙන් වෝල්ට් 3.3 සිට 3.8 දක්වා වගේ කුඩා වෝල්ටේජ් එකකින් තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට මූලිකව අනුමාන කරන්න පුළුවන් මේ වෝල්ටේජ් එක මේ උපකරණයට ලැබෙන්නේ නැති බව. ඉතින් මේ උපකරණයේ ඇතුළත පරීක්ෂා කිරීම සඳහා අපි මේ ස්ක්‍රූප් යන එකිනෙක ගලවලා මේ විදිහට මේ බෝඩ් එක එළියට අරගෙන බලමු.
මේ බෝඩ් එකේ තියෙන ප්‍රධානම උපකරණය තමයි අපේ ගෙදර තියෙන 230 වෝල්ට්ස් විදුලි බලය අපිට අවශ්‍ය 3.3 වෝල්ට්ස් දක්වා අඩු කරලා ලබා දෙන මේ පවර් මොඩියුල් එක. බොහෝ වෙලාවට මේ බෝඩ් වල දෝෂ සහගතව යන්නේ මේ මොඩියුල් එක තමයි. අපිට මේ බෝඩ් එක පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මටම පේනවා මෙහි තියෙන ග්ලාස් ෆියුස් එක නම් පිච්චිලා කළු වෙලා තියෙන බව. එවැරේම අපිට අපේ මල්ටිමීටරය යොදාගෙන මේ ෆියුස් එක දෝෂ සහගත බව තහවුරු කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මොඩියුල් එකේ ෂෝට් සර්කිට් වීමක් නිසා මේ ෆියුස් එක පිච්චෙන්න අවස්ථාව තියෙනවා. අපි මුලින්ම ෆියුස් එක ගලවලා නැවත බෝඩ් එකේ උපකරණ ටික අපේ මල්ටිමීටරය ආධාරයෙන් මේ විදිහට පරීක්ෂා කරලා බලමු. හොඳයි අපි දැන් මේ මල්ටිමීටරයට හරහා පරීක්ෂා කිරීමේදී අපිට පෙනී යනවා මේ ෆියුස් එක දෝෂ සහගත බවත් ඒ වගේම මේ දෝෂ සහගත බව ඇති වෙන්නේ මේ මොඩියුල් අවුට්පුට් එකේ තියෙන ඩිරෙක්ට් ෂෝට් එකක් නිසා බවත් පැහැදිලි වෙනවා. ඒ නිසා පළමුව අපි මේ මොඩියුල් එක මේ පවර් බෝඩ් එකෙන් රලවලා එළියට අරගෙන නැවත පරීක්ෂා කරලා බලමු. දැන් අපිට පෙනී යන විදිහට මේ මොඩියුල් එකේ පවතින ෂෝට් වීමන් නිසා ෆියුස් එක දැවී යන බව අපිට තහවුරු වෙනවා. ඉතින් දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ මොඩියුල් එක අලුත් වැඩියා කරන එකයි. සාමාන්‍යයෙන් මේ වගේ මොඩියුල් අලුත් වැඩියා කරන්න පුළුවන් විදිහට මේ නිෂ්පාදකය වෙළඳ පොළට නිකුත් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ මොඩියුල් එක සම්පූර්ණයෙන්ම තාර වගේ ද්‍රව්‍යයකින් පුරවලා තියෙන්නේ. මේ තාර ඉවත් කරන එකත් ටිකක් රසිරු කාරණයක්. කොහොමාරි අමාරු වෙන හරි ඉවත් කළත් සමහර විට මේවා තියෙන IC වල හැම අන්ට පවා මටලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ මොඩියුල් එක වෙනුවට වෙනත් මොඩියුල් එකක් රිප්ලේස් කරන එකයි. මේ දවස්වල නම් ලංකාවේ මේවා ලංකාවේ වෙළඳ පොලේ මේ වගේ මොඩියුල් හොයාගන්න නැහැ. මම ගොඩක් උත්සාහ කරලා බැලුවා. ඒත් AliExpress වගේ ඔන්ලයින් සයිට් එකකින් ගෙන්වා ගන්න සමහර විට පුළුවන් වෙයි. ඒකට ටිකක් කාලයක් වගේම ලොකු මුදලකුත් වැය වෙනවා. ඉතින් මම අදහස් කළා ලංකාවේ පහසුම ලෙස සොයා ගන්න පුළුවන් උපකරණ කීපයක් යොදාගෙන මේ මොඩියුල් එකට සමානව අපිට DC 3.3 වෝල්ට්ස් ලබා ගන්න පුළුවන් උපකරණයක් නිර්මාණය කරන්න. අපේ අවශ්‍යතාවය තියෙන්නේ DC 3.3 වෝල්ට්ස් ඇම්පියර් දෙකට පමණ ධාරාවක් ලබා ගන්න පුළුවන් උපකරණයක් හදා ගන්න එක. ඉතින් මම අපේ ගෙදර තියෙන සාමාන්‍ය මොබයිල් ෆෝන් චාර්ජර් එකට ඇතුළත තියෙන බෝඩ් එකට ආධාරයෙන් මේ මොඩියුල් එක හදාගන්න තමයි උත්සාහ කරන්නේ. ඇම්පියර් දෙකට පමණ ධාරාවක් ලබා ගන්න පුළුවන් මොබයිල් ෆෝන් චාර්ජර් එකට නම් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකේ අවුට්පුට් එක අපිට ලැබෙන්නේ වෝල්ට්ස් 5ට විතර අඩිය. ඒත් අපේ අවශ්‍යතාවයේ තියෙන්නේ වෝල්ට් 3.3 ලබා ගන්න. ඉතින් අපිට අවශ්‍ය වෙනවා මේ 5 වෝල්ට්ස් එක වෝල්ට් 3.3 දක්වා අඩු කරන්න පුළුවන් උපකරණයකුත් මේකට සම්බන්ධ කරගන්න. අපිට ඒ සඳහා DC to DC බටන් වට කියන උපකරණය පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. මේවා වෙළඳ පොලේ බොහොම පහසුවෙන් සුලභව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මිලත් ඉතාම අඩුයි. ඉතින් අපිට මේ අපේ ෆෝන් චාර්ජරෙන් ලැබෙන වෝල්ට් 5ට විදුලිය සැපයුම අපිට මේ බටන් වට හරහා මේට තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක ආධාරයෙන් අපිට නිවැරදිවම 3.3 වෝල්ට්ස් වලට පහසුවෙන්ම අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික අලුත් වැඩියා කරන අයට වඩියෙම ඉලෙක්ට්‍රොනික පරිපත ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන අයට නම් මේ පරිපත දෙක සම්බන්ධ කරලා ඉදිරිපත් කරන රූප සටහන් ආධාරයට සම්බන්ධ කරගන්න එච්චර අපහසු නැහැ. බ්ලැක්මෝන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකේ මේ වගේ වීඩියෝ වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ ඉලෙක්ට්‍රොනික ගැන අවබෝධයක් තියෙන අයටත් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න ඉන්න අයටත් සහ ඒවා දැනට ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියා කරන අයටත් තමයි. ඒ වගේම මේ ගැන අවබෝධයක් නැති අයට නම් මේ වගේ අලුත් වැඩියා කරන එක වගේම ඒ වගේ ඒවට උත්සාහ ගන්න එකත් බොහොම අනතුරුදායකයි කියලාත් මතක් කරන්න ඕනේ. මම පැහැදිලි කරපු විදිහටම අපේ චාර්ජර් බෝඩ් එකත් බටන් වටර එකත් බටන් වටරේ 5 වෝල්ට්ස් 3.3 වෝල්ට් ඇඩ්ජස්ට් කරලා ඊට පස්සෙ මේ වයර් වලින් මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වගේ ග්ලූ ගන් එකක් භාවිතා කරලා මේ මොඩියුල් දෙකම මේ බෝඩ් එකේ මතුපිට අලව ගන්නත් පුළුවන්. දැන් අපි අපේ කාර්ය අවසන් කරලා තියෙන්නේ. අපි දැන් මේ බෝඩ් එකට
වෝල්ස් 230 ගුවස්ත සැපයුම ලබා දීලා චිත්‍රල බලමු. අපිට දැන් පේනවා මේ බෝඩ් එකේ රතු පාට ඉන්ඩිකේටර් එක නම් දැල් වෙනවා. ඒ වගේම මල්ටිමීටරයට ආධාරයෙන් පරීක්ෂා කිරීමේදී අපිට අවශ්‍ය 3.3 වෝල්ට්ස් විදුලි සැපයුමත් මෙවරදුම ලබා දෙනවා. ඉතින් අපි නැවත මේ මොඩියුල් එකේ ටවරය මේ විදිහටම සවිතරලා නැවත පරීක්ෂා කරමු. දැන් අපේ මේ පෙල්ටිය උපකරණය සහ ඒකේ බල සැපයුම නිවැරදිව වැඩ කරන නිසා අපිට දැන් තියෙන්නේ අපේ ඩ්‍රයි කැබිනට් එකට ඉස්සෙල්ලා තිබුණා වගේම මේ උපකරණය නැවත සවිතරන්න. දැන් මේ විදිහට මේ උපකරණය පෙර තිබුණා වගේම මේ ඩ්‍රයි කැබිනට් එකට ඇනවලින් සවිතරලා වෙනදා විදිහටම ගෘහස්ත විදුලිය මේ පරිපථයට ලබා දීලා චෙක්කල්ලා බලමු. ටිට වේලාවත් විදුලි බලය ලබා දීමෙන් පසු ඩ්‍රයි කැබිනට් එකේ ඇතුළත වාතය ජල වාෂ්ප වලින් තොර වේලා කියලා අපිට මේ ඩ්‍රයි කැබිනට් එකේ නෝමල් සීමාවට මේ මීටරේ ළඟා වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා. දැන් අපේ අලුත් වැඩියාව සාර්ථකයි. ඉතින් අපිට සාමාන්‍ය විදිහටම නැවත මේ උපකරණය භාවිත කරන්න පුළුවන්. Blackmon Electronics YouTube channel එකෙන් මෙවැනි tech related video නිතරම ඉදිරිපත් කරන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසා දැන්ටමත් subscribe වෙලා නැත්තම් මගේ channel එක subscribe කරන්න. වැඩිපුර තොරතුරු අවශ්‍ය නම් මේ comment section එකේ සඳහනක් යොදන්න. සමහරට මේ වීඩියෝ එක නරඹන අයටත් මේ comment වලින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේ. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ එකක් සමග හමු වෙනතුරු අදට සමුරන්න. ස්තුතියි.